දැයේ දවසේ අපිට අහන්න ලැබුණා ලේන්තිහක මිල හිරිතේක මිල වැඩි කරලායි කිය. බයිට් එක මිල කෙටි ආහාරවල මිල කෑමෙක මිල බත් පැකටහක මිල වැඩි වෙලයි කියලා දැ. විසි හතර පෑැම තුන්සේ හැටපස දවසම අපේ රටේ තියනෙ වැඩි වෙන සංස්කෘතිය. මිල වැඩි වෙනවා ජනජීවිත නැති වෙනවා. මිල වැඩි වෙනවා ජනජීවිත වනසෙනවා. ආණ්ඩුවට උත්තර නැහැ. මිල වැඩි වෙනවා ජනජීවිත වනසෙනවා ජනාධිපති පාර්ලිමේන්තුවෙන් තවසල්ල ඉල්ලනවා පිට රට සවාරිවලට මුදල්ල වශ්‍යයි කියලා. මෙ අද රටේ තත්වේ. මං අහන්නේ මේ රටට සැලස්මත්ය වෙනවාද ඩොර් හිගේයට ඩොලර ලබාගන්න. මොගදද තියන ජාත්‍යන්ත ආයෝජන සැලස්ම දේශීආයෝජන සැලස්ම රිජු විදේශආයෝජන අපේ රටට ලබාගන්නට මොකද තියන වැට පිළිවෙෙන. මේ යන විදිහට අයියම්ම සැකත් එක්ක එක ගිවිසුමක් නෙවෙේ ගිවිසුන් සීයක් ගැහුවන් දොර් ගෙනන වැඩසටහනක් අපේ රටට නෑ මේ ආණ්ඩුවටනෑ මේ රජට රණසිංහ ප්‍රේමදා සමැතිතුමාට තිබුණා ඇඟලුම් කම්හල් දෙසයේ වැඩසටහන යටතේ. රටට ොලර් ගෙනේන රටේ අපනා එන ප්‍රවර්ධනය කරන වැඩසටහන ඉන් පසුවෙ එකක් ිහිුණල. ඉන් පසුව අඩුම ගානය අපේ රට ඉලෙක්ට්‍රික්ස් බහන් ඉලෙක්ට්‍රනික් හණන්ඩ නිපදවන රටක් ඇටට අපි පුළුවන්ම ලැි තිනද ඉලෙක්ට්‍රනිික්ස් අපානය කරන්න මයිකෝචිප්ස් නිෂ්පාදනය කරන්න එතන් අපිට ඇන්න බැලුණා මහා පරිවාණය අන්න ඒ නිසා මේ රජේ කොච්චර කයිවාරු ගැහුව විසි හතරපෑම තුන්සේ හැටපස් අ පසම කරන්නේ. ජනතාවගේ කරපිට බරපටවනය එකයි. ඒ අය සුපිරි ජනජීවිතයක් අතකරන එකයි. මේ රට කිසිම සැලැස්මක් දැක්මක් වැඩ පිල්වක් නැතුව අයාලේ යන එකයි. අයාලේ යන ගමන නං රජය හොඳටම ක්‍රියත්ම කර. අපේ රජයක් තුළ නියත වශෙන්. සුක්ෂම වැඩසටහනක් තුළි. ක්‍රමෝපායික වැඩ සටහනක් තුළින් මේ රටට ඩොර් ගෙනන වැඩපිළි අපි නිර්මාණය කර. මේ රටේ ප්‍රාදේශයලේකම් බල ප්‍රදේශ මට්ටමේ. නිෂ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනයට අපි ප්‍රමුකස්ථානයක් ලබාද. මේ මර උගුලෙන් ගොඩ එන්නට නම් බංකොලත් බහාවෙන් ගොඩ එන්නට නම් අප වර්ධනය වෙන්නට ඕන ආර්ථික වර්ධනය එකනොමි ග්‍රෝත් ආර්ථික වර්ධනය වෙන්නට නම් නිෂ්පාදනය වැඩි කරන්නට ඕන. එහෙම කළ යුතු මොහොතක රජය කරන්නේ ආර්ථික වර්ධන වේ ආර්ථිකය හකුලෝන මේ වගේ විදුලිබිල වැඩි කරලා. හිතනවද නව ආයෝජකය අපේ රට ඒ කියලා. නව කර්මාන් අපේ රට බිහි වෙයි කිය. මේ රජයට කිසිම දැක්මක් නැහැ රට ගොඩනගන වැඩසටහන ක්‍රියාත්මක කරන්න. පේරාදනය විශ්ව විද්‍යාලයේ ආර්ථික සහ සංඛල්ලයකන පිළිබඳ මහාචාරයවරක්කින්නවා. මහාචාරය වසන් අතතුක ූරල මැත්තුවා. එතුමා කියනවා අපේ රටේ වැඩිහිටි ජනගහනෙන්. ලක්ෂ විසිහයකට කිසිම නිශ්චි ආදාය මාර්ගයක් නැකි. ලන්න කොයි තරම් කේදවාචකයර. කොයි තරම් බරපතල ප්‍රශ්නයක්ද. ආර්ථික විද්‍යාත්මක පැත්තෙන් හිතල බැලුවොත්. විසිහාය ලක්ෂයකට ආදාය මාර්ගයක් නැහැයි කියන්නේ. විසිහාය ලක්ෂයක් අපේ රටේ නිෂ්පාදනයට දායකත්වය ලබාදීමෙන් බැහැර වෙලා සිට. අයින් වෙලායි. මෙහෙම කොමද රට ගොඩෙන්න්න පුළ. මෙහෙම රටකට ගොඩන්නට බැහැ මුළු රටම මහා දැවන්ත ආර්ථික යාන්ත්‍රණයක පුරුප බවට පත් වෙලා හැම්ම ජනකොට්ටාසයක්ම රටගොඩනගන නිෂ්පාදන කර්මාන්ත යුගයේ පෙරමග ගමන් කරුවන් බවට පත් වෙනට. සාරවිට වැළෙන් දක ඉදලා බුලත් වැළෙන්දක ඉඳලා දෙවසායකයා දක්වා මේ රටේ ආර්ථික ක්‍රියාකාරීත්්‍යය ආර්ථික එන්ජිම පනගන්මල අපි ආර්ථිකය වර්ධනය කරන්නට ඒ වර්ධනය කරනකොට රුපියල් හිගේටත් විසිදුමක් ලැබෙනවා ගොර් හිගේයටට රිජු විදේශයෝජනවරින් අපිට විසදුමක් ලබා ගන්නට පුුව. එ අදදින බොහොම සතුටු වෙනවා. මේ පාසලට අඩු පාඩු ගන් රැසක් තිබෙන. විද්‍යාගාර පවත්වා ගැනීම සඳහා ගොඩනැගලි නෑ නර්තන විෂයන් සඳහා පන්තිකාමර නෑ වැසිකිලි පහසුකන් අඩුයි තූර්යවාදක කණ්ඩායම් සඳහා ඇනුම් කට්ට නෑ නර්තන විෂයන් සඳහා අවශ්‍ය උපකරණ නෑ ප්‍රශ්න ගැටලු එමටයි ති මම ඉන්න විපක්ෂයේ මගේ කණ්ඩායම ඉන්න විපක්ෂයේ මේ රටේ දේශපාල නිතිහාසේ කිසිමදවසක පක්ෂද ගන කවුරුත් දීපව්‍යයක්පතව වැඩ කරලනෑ. අපි යුතු කොමිෂ්ට කර. එනිසා ලක්ෂ දහයකට වැඩි ප්‍රමාණයක් වටින සුහුර ූපකරන. කම්පටර්ස් පින්ටර් ස්මර්ට් බෝද්ස් ලබා දෙනවා පමණක් නෙවේ. රණවරණාව කනිිෂ්්‍ර විද්‍යාලය. බටහිර තූරියවාදක කණ්ඩායිම් සඳහ. ඇනුම් කට නැ කියලා විදුහපතිතුමියැකි්වා. ඒ සඳහා අද දවස මේම හොතේ. මම පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක පරිත්‍යාගේෙකුත් කරනවා කියනෙක්ක මං මේවස්ථාව ප්‍රකාශය. මදක තියාගන්නල මෙම ආණ්ඩුවෙන් කරන්න ඕන වැඩ ආණ්ඩුවට කරන්න ඕමනාවකුත් නෑ හැකියාවකුත් නැහැ වැඩ පිළදකුත් නැහැ දර්ශනයකුත් නැහැ හැබැයි යට හැකියාව තියෙනවා ආණ්ඩු ඉන්න කාලය තුළ අධිස් සුකෝභ වෝගී ජීවිත තමන්ටම කතක. අප ගමන එක නොවේ අපේ ගමන විශේෂණම මේ රටේ පාසල් පද්ධතිය. පාසල් දහදාසෙකසී විසිහයම ගියුණු කිරීමේ වග කියීම. දූදරුවන් හතලිස් එක්ලක්ෂයක ඒ හතලිස් එක්ලක්ෂේද පියා හැටයට කටදු කරමේ මේ රටේ අධ්‍යාපනය ගොඩගන්නට මටත් මගේ කණ්ඩාය මටත් ලබාදී හැකි ඉහලම දායකත්ය ලබා දෙන්නට අපි කැපි නොයි කිය සි දෙනාටන ජයග්‍රාහහි වර්තමානයක් අනාගතැ ප්‍රාර්ථනා කරනවා. රටේ වගකීම් බාරගන්න පුළුවන්, ගරු පර පුරක් පුරවස්යන් හැටියට, හුර පුරවශයන් හැටියට නිර්මාණය වේවා කියා ප්‍රාර්ථනා කරමින් මන්්‍යහන්නේනවා. සිල්ු දෙනාට මජය.